අයිබෝවන් එළු දෙනාම ගෞරවයෙන් පිළිගන්නවා. සම්මා දිට්ඨි යාළුවනේ මොකද්ද සම්මා දිට්ඨි කියන්නේ? කාගෙන් හරි ඇහුවොත් සම්මා දිට්ඨි කියන්නේ මොකද්ද කියලා එයා එකපාරටම කියන්නේ හරි දැකීම. යාළුවනේ හරි දැකීම කිව්වම මොකද්ද හරි දැකීම? එහෙම හරි දැකීම කිව්වම යම් කිසි කෙනෙක් තේරුම් ගන්නේ කොහොමද මොකද්ද හරි දැකීම කියන්නේ? යාළුවනේ අපේ ඉස්කෝලේ යන ළමයින්ට මේ උගන්වනවා මේ හරි දැකීම කියන්නේ. යාළුවනේ කවුද දන්නේ මේ ඉස්කෝලේ යන ළමයින්ට හරි දැකීම කියලා උගන්වන්නේ? හරි දැකීම කිව්වම උතරේ සපුරාම වැරදි. තව දවසක් මම දැක්කා අර ඉන්දික තොටවත්ත මහත්තයාගේ YouTube නාලිකාවේ සම්මා දිට්ඨි තුමා විග්‍රහ කරනවා. දුක්ඛේ නානං, සමුදය නානං, නිරෝධේ නානං, මග්ගේ නානං. යාළුවනේ ඒ එතුමා විග්‍රහ කරන ඒ සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය. මෙතන ආරේ සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය පහළවන්නේ සෝවාන් වූ පුද්ගලයාට පමණයි. ඉතින් මෙහා ලෞකික අපිට ඒ සම්මා දිට්ඨිය අදාළ වෙන්නේ නැහැ. ලෞකික අපිට බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය දේශනා කරන ලෞකික සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨිය කියලා දෙකක් තියෙනවා. ලෞකික සම්මා දිට්ඨිය අංග 10කින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අත්ති දින්නම්, අත්ති ඨං, අත්ති උතං, අති චුකට දුක්කටානං කම්මානං පලං විපාකු, අත්ති මාතා, අති පිතා, අති අයං ලෝකෝ, අති පරව ලෝකෝ, අති සත්තා උපාතික, අත්ති ලෝකේ සමනක් බ්‍රහ්මණ, සම්මග්ගත සම්මා පටිපන්නා කියලා එදිර් දේශනා කරනවා. යාළුවනේ අත්ති දින්නම් ඔබ දන් දීමේ ආනිසංස දිනවා. අත්ති ඉට්ට පූජා කිරීමේ අනුහස් තියෙනවා. යාළුවනේ දීමයි පූජා කිරීමයි අතර ලොකු වෙනසක් තියෙනවා. අපි පූජා කරන්නේ ආධ්‍යාත්මයෙන් අපිට වඩා සීලයෙන් ගුණයෙන් උසස් අය. සාමාන්‍යයෙන් යාචකයෙකුට ඔය සතෙකුට කෑම වේලක් පූජා කරන්නේ මොනවද දෙනවා නම් ඒකලන අපි දෙනවා. එනකට බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව කියද්දී බුද්ධ පූජා පූජා කරනවා. සංඝයා වහන්සේට දානයක් පූජා කරනවා. එන්නේ ඒතර දීමේ පූජා කිරීමේ අනුස් තියෙනවා. අත්තිත්තං අත්තිදින්න. අත්තිදින්න අත්තිත්තං අත්තිහුතං. අත්තිහුතං කියන්නේ ඔබ ආශිර්වාදය පිණිස යම් කිසි දෙයක් නික්ලේශී උත්මන් වහන්සේට පූජා කරනවා නම් ඒකේ අනුස් තියෙනවා. අත්තිහුතං. අත්තිහුතං. අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාක. පව් පින් වල විපාක තියෙනවා. අනුහස් තියෙනවා. පව් පින් අනුව කර්මයා සැප දුක් වශයෙන් බෙදා වෙන් කරනවා. සුකට දුක්කටානම් කම්මානම් පලං විපාක. අත්ති අයං ලෝකෝ. මෙලොවක් තියෙනවා. අත්ති පරම ලෝකෝ. පරලොවක් තියෙනවා. අත්ති මාතා, අත්ති පිතා, අම්මෙක් තාත්තෙක් ඉන්නවා. එතන අම්මෙක් තාත්තෙක් ඉන්නවා කියන එක නෙමෙයි අදහස් කරන්නේ. අම්මා තාත්තට කරන උපස්ථාන, ගෞරව, ඒවවල මහත්ඵල, මහත් ආනිසංස ප්‍රතිඵල තියෙනවා. ඒ අත්ති මාතා, අත්ති පිතා, අත්ති සත්තා, ඕපාතික. ඕපාතික සත්‍යයන් පහළ වීමක් සිද්ධ වෙනවා. කවුද? දෙවියන්, බ්‍රහ්මයන්, යක්ෂයන්, ප්‍රේතයන්, උම්බාණ්ඩයන් වගේ ඕපාතික සත්‍යයන් පහළ වීමක් තියෙනවා. සත්‍යවක. අත්ති ලෝකේ සමනක් බ්‍රහ්මණ. මේ ලෝකේ සමනක් බ්‍රහ්මණයෝ ඉන්නවා. අත්ති ලෝකේ සමනක් බ්‍රහ්මණ සම්මග්ගත සම්මාපටිපන්න. මනාව පිළිපන්, මර මාර්ගයට පිළිපන්. දේශනාකර යෝ ඉමංච ලෝක පරංච ලෝක. මෙලොවක් පරලොවක් ගැන සමන්ගේම සූතියේ
තමන්ගේ නුවණින් දැනගත් මංච ලෝකම් පරංච ලෝකම් සයන්න විඥා ශක්තිකත්වා තමමේ තමන්ගේම ගම්භීර නුවණින් මෙලොවක් පරලොවක් ගැන දැනගෙන දේශනා කරපු උත්තරන වාසිකේ කවුරු කරන්නේ මේ යන්නෝනේ කියන්නේ ලෝතුරා සම්්‍යක් සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ඉන්නවා ඒ වගේ පහළ වීම සිද්ධ වෙනවා කියන අන්නේ ඒ කාරණා 10 තමයි ලක්ක සම්මාදිට්ඨිය. ඒක තමයි අපිට ගිහියන්ට අයිති සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය හිටියොත් තමයි ඔකොත සම්මාදිට්ඨිය යන්න පුළුවන්. නැත්තම් හරි දැකීම කියලා කෙනෙක් වටහා ගන්න දෙයක් නේ හරි දැකීම නම් තමන් එක එක්කිනට එක එක් විදිහකින්නේ හරි දැකීම. දැන් මම දකින්න හරි දැකීම නෙමෙයි ඔබතුමා දකින්න. ඔබතුමා දකින්න හරි දැකීම නෙමෙයි සිතුමා දකින්න. ඒ වගේ හරි දැකීම කියන එක සත්‍පුරාම වැරදි. මේක තමයි දිරණවාසී දේශනා කරපු ලෞකික සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය තමයි අංක එක. සම්මාදිට්ඨිය නැත්තම් කිසිම දෙයක් නෑ. යාළුනේ ඒක තමයි සම්මාදිට්ඨිය පුරාංගම වෙනවා කියලා දිරණවාසී දේශනා කරන්නේ. හරි යාළුනේ අදට මම නවතිනවා. දිරණවාසීගේ ධර්මයේ තුන හැසිරෙන්න පව් කරන්න එපා. පුළුවන් තරම් බුදුදහම ආශ්‍රය කරන්න උත්සාහ කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.